ටවුන් එකේ විෂන්කයාකට ගියානම් ඉවරයිනේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. 2008 වසරේදී මාධ්‍යවේදී කීත් නොයර් මහතා පැහැරගෙන ගොස් පහර දීම සම්බන්ධයෙන් ගල්කිස්ස බහිස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වන අතර අදාළ පැහැර ගැනීම සම්බන්ධයෙන් මේ වසරේ අප්‍රේල් මාසයේ අත්අඩංගුවටගත් හිටපු හමුදා බුද්ධාංශ ප්‍රධානී මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා පසුගිය සඳුදා අපමත මුදා හැරීමට අධිකරණය නියෝග කළා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකට අනුව විමර්ශනයට අදාළ සිදුවීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සහ හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දී තිබුණා. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට කැඳවා තිබූ අතර ඔහු අද පෙරවරු 9:30ට පමණ එහි පැමිණියා. මෙහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් පැය 4කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගනු ලැබූ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා දිනපතා ඉංග්‍රීසි පුවත්පතකට ලබා දී තිබූ සම්මුඛ සාකච්ඡාවක් සම්බන්ධයෙන්ද මෙහිදී ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගන්නා අවස්ථාවේ එම ස්ථානයට පැමිණි නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න මහතා මාධ්‍යයට මෙලෙස අදහස් පළ කළා. වගකීමක් ඇතුවත් කියන්නේ කීත් නොයා නඩුවේ මගේ ඇස් දෙකෙන් මම දැක්කා කීත් නොයා නඩු ගොනුවේ එවකට මේජර් බුලත්වත්ව අත්අඩංගුවට ගද්දී ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කරනවා. එම බී වාර්තාවේ පස්වන ඡේදයේ තියෙනවා CID එකට ලලිත් අලහකොන් ද නේෂන් පුවත්පතේ කටයුතුමා ප්‍රකාශ දුන්නා කියලා. ඒක ප්‍රශ්නයක් සහ උත්තරයක් විදිහට තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට මම ලලිත් අලහකොන් ද නේෂන් පුවත්පතේ කටු අපේ කීත් නොයාව පැහැරගෙන ගිහිල්ලා තියෙනවා ආමි කමාන්ඩ්. කාටද කියන්නේ? දුරකථනයෙන් ආරක්ෂක ලේකම්තුමාට. ගෝඨාභය රාජපක්ෂ උත්තර දෙනවා. අපේ ආමි කමාන්ඩ් වෙන්න බෑ. ඕක මේ වෙන පටලැවිල්ලක් ඔය කරන්න හදන්නේ. මේ මම කීප ගන්න නෙමෙයි. ලලිත් අලහකොන් CID කීප එකක්. මේ වෙලාවෙත් දෙන්නෙක් ගැන කියනවනේ එතකොට. හිටපු හමුදාපතිතුමා සහ ආරක්ෂක ලේකම්. හැබැයි හිටපු හමුදාපති සරත් ෆොන්සේකාව වහනවා. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂව ගෙන්නනවා.